දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර. බයෙන් මැරුණොත් එහෙම කෙනෙක් බයෙන් මැරුණොත් එහෙම බයෙන් මැරෙන කෙනාගේ ජීවිතේ සුගති උපදී නැහැ. බය කියන එක අයිති කුසලයකටද අකුසලයටද? අකුසලයටනේ අයිති. එතකොට දැන් අද කියලා දෙන්න කල්පනාව තමයි මේ වගේ වෙලාවක මොකද්ද කරන්නේ කියලා. ඒකට තේරුම් ගන්න සූත්‍ර දේශනාවක් ඇසුරේම මේ කාරණාව විස්තර කරන්නයි කල්පනා කළේ. මොකද මේ ලෝකේ යම්කිසි සුභාසිත වචනයක් ඇද්ද? මේ ලෝකේ උතුම්ම වචනයක් ඇද්ද? මේ ලෝකේ ਸਰව සම්පූර්ණයෙන්ම ඒකාන්තයෙන් සත්‍ය වශයෙන්ම දෙන අවවාදයක් ඇද්ද? ඒකාන්තයෙන් යහපත පිණිස පවතින අවවාදයක් ඇද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේම ඔය වගේ තැන්වලදී මොකද්ද කරන්න කිව්වේ කියලා අපි අහලා බලමු. මේ කාරණාව සිද්ධ වුණේ සැවැත් නුවරදී. සැවැත් නුවරදීන් බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා සක්මන් කළා. ටිකක් දහවල් කාලේ විවේකයෙන් වැඩ ඉන්නකොට සාමාන්‍ය ඉර මුදුන් වුණ විලාවට වගේ කොසල් මහරජුරෝ දේවරන් වහන්සේට ගොඩ වුණා. කොසල් රජුරෝ නිතර විවේකයක් ලැබිච්ච ගමන් දේවරන් වහන්සේට එනවා. බුද්ධ කාලේ මහවිශාල ජනපදයකට අධිපති රජතුමා සොළොස් මහා ජනපදවලින් දඹදිව අංග මගද කාසි කෝසල වජ්ජාවන්ති සූරසේන කියලා තියෙන්නේ. ඒ සොළොස් මහා ජනපදවලින් වැඩිම ඒ මුළු ජනපද 16ටම ප්‍රධානම රජුරෝ කොසල් රජුරෝ. එහෙව් රජුරෝ විවේකයක් ලැබෙන්නේ කොයි වෙලාවේද? ඉක්මනට දේවරන් වහන්සේට එනවා. හරියට තියෙනවා මේ වගේ සිද්ධි. දැන් අද අපේ රටට වැදිච්ච සාපේ තමයි අපේ රටේ රජවරු පුරුදු වෙලා හිටියනම් මාසිකට වතාවක් ජයසිරි මහබෝ වහන්සේ වඳින්න, මාසිකට වතාවක් රුවන්වැලි සෑය වඳින්න පුරුදු වෙලා හිටියනම් මේ මිනිසුන්ට කරදර එන්නේ නැහැ. දැන් තියෙනවා බෝධි වංශයේම තියෙනවා බෝධින් වහන්සේගේ විස්තර තියෙන තැන්වල යංකෙසි රටක රජෙක් බෝධින් වහන්සේ වැඳ වැඳ හිටියොත් එහෙම ඒ රජා පරාජයට පත් කරන්න බෑ කියනවා කාටවත්. ඒක තමයි කියනවා බෝධියට වන්දනා කිරීමේ ආනිසංසය. බෝධියට වන්දනා කිරීමෙන් රජෙකුට එන ආනිසංසය තමයි ඒ රජාව පරාජයට පත් කරන්න බෑ. දැන් මේ පහුගිය දවස්වල මහා කලබගෑනි ඇවිල්ලා සිංහල ජාතියට මහා විශාල ලක්වැසියන්ට මහා විශාල හානියක් වුණානේ. එතකොට මේ ලක්වැසියන්ට මේ සිංහල මිනිසුන්ට කරදර වෙනකොට හානි වෙනකොට මේ බොහෝ මේ මුළු ලංකා ධරණි තලයේටම සිත සලසන ජයසිරි මහ බෝධින් වහන්සේ රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා ওই නායකයෝ ටික සත්‍යක්‍රියාවක් කළාද? මල් වට්ටියක් පූජා කළා අපේ රටට සෙත් වේවා කියලා හිතුවද? සාමාන්‍යයෙන් රජෙක්ගේ නැත්තම් ඒ නායකයන්ගේ අදහස් රටට බලපානවනේ. අහලම තියෙනවනේ අපේ නායකයා කෙලින් ගවරැලක උනත් ඉස්සරහින් යන ගවයා කෙලින් ගියොත් තමයි අනිත් හරක් ටිකත් කෙලින් යන්නේ. එහෙම තියෙනවනේ. ඉතින් ඒ නිසා ප්‍රධානියා බලපානවා හැම තැනටම. ප්‍රධානියාගේ සෙත් පැතීම බලපානවා අනිත් සියලු දෙනාටම. ඒ නිසා ඒ වගේ නායකයෝ ටික ඇවිල්ලා ওই මහා සෑය ජයසිරි මහ බුද්ධින් වහන්සේ ළඟ මල් වට්ටියක් පූජා කළා පහන් දැල්වලා සිත් පෙතුවා නම් මේ ප්‍රශ්නේ මීටත් වඩා ඉක්මනට සංසිඳුවා ගන්න තිබුණා. ඉතින් කොහොම හරි අපිට ඒව අදාළ නැහැ. මේ අටේ ලෝකේ තියෙන විස්තර ටිකක් ඔය කිව්වි. පින්වත්නි, දැන් කොසල් මහරජුරෝ නිතර දැන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මහා දවාලේ මේ ඉර මුදුන් වෙච්ච වෙලාවේ රජෙක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හන්ද කුතෝ නුත්වම් මහරජා ආගච්ඡ සිද්වා දිවසන්ති හරි පුදුම යන්නේව මේ මහදවාලි මොකද රජතුමනි කියලා.
ඊට පස්සේ කියනවා රජ්ජුරෝ යානි තානි බන්තේ රඤ්ඤං කත්ත්‍යානම් මුද්දාව සිත්තානම් ඉස්සරි මද මත්තානම් කියනවා රජතුමනි ඔටුනු පලන් රජ කෙනෙක් වෙලා ඉසුරුමත් වෙලා හොඳට පංචකාමී තියෙන ඊළඟට මේ කාම ගේද පරියුට්ඨිතානම් කාමයේ ඕනතරම් කාම සම්පatti භුක්ති විඳින්න පුළුවන් කම තියෙද්දි ජනපදවල ඕනතරම් අපිට වැඩ කටයුතු තියෙද්දි මේ මහා පෘථුවියටම අධිපතිකම් කරද්දි රජ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට ඉතින් කොච්චර වැඩ තියෙනවද කියුවා. අයි මේ මහා දවාලේ මොකද කියලා නෑවි අපිට ඉතින් කොච්චරනම් වැඩ කටයුතු තියෙනවද. ඉතින් ඒ නිසා මම මේ හැම කටයුත්තක්ම බලලා කියලා බොහොම මේ ඒ රාජකාරි බලලා මේ එන ගමන් කිව්වා. තංකින් මඤ්ඤසි මහරාජ රජතුමනි ඔබ මොකද්ද හිතන්නේ? ඉදතේ පුරිසෝ ආගච්ඡේය පුරත්තිමාය දිසාය සද්දායිකෝ පච්චයිකෝ පුරත්තිමාය නැගෙනහිර දිසාවෙන් විශ්වාසවන්තම කවදාවත් බොරුවක් කියලා නැති මිනිසෙක් රාජතුමාට පන්නට පන විශ්වාස මිනිසෙක් නැගෙනහිර ඉඳලා දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි හරි වැඩි මෙන්න මෙහෙම කියනවා යග්ගේ මහරජ ජානේයාසි රජතුමනි දන්නවද දැන් මේ මිනිසයා කෑ ගහගෙන එනවරින් රජතුමනි දන්නවද අහං ආගච්ඡාමි පුරත්තිමාය දිසයි නැගෙනහිර ඉඳලා මේ දුවගෙන ඉන්නේ මං තත්ත දසං මහන්තං පබ්බතං අබ්බසමං මහා ආකාශයේ වගේ මහා විශාල පර්වතයක් මම දැක්කා කැරකීගෙන පෙරලීගෙන එනවා සබ්බේ පානේ නිප්පෝඨෙන්තු ආගච්ඡති සියලු ප්‍රාණින් යට කරගෙන මහා විශාල අර ගල් රෝලක් කැරකිලා ඉන්න වගේ මහා විශාල පර්වතයක් පෙරලීගෙන එනවා මං ඇස් දෙකටම දැක්කා ඉතින් කියනවා යන්තේ මහරජ කරණියන් තං කරෝහි රජතුමනි මොනහරි මොකක් හරි කරන්න ඇයි රජාට නෙවිලා කියන්නේ රජතුමනි මොකක් හරි කරන්න මේකට කියලා ඇවිල්ලා කියනවා නැගෙනහිර මිනිසෙක් රජතුමනි ජීවිතේට බොරුවක් කියලා නැති විශ්වාසවන්ත රජතුමාට පනට පන වගේ ඉන්න තව මිනිසෙක් ඕක ඇහිලා කන අනිත් පැතර ගන්න උන් නැහැ දකුණින් මිනිසෙක් ඇවිල්ලා කෑ ගහගෙන ඇවිල්ලා කිව්වා රජතුමනි මේ දකුණු පැත්තේ ඉඳලා මහා විශාල ගල් පර්වතයක් ආකාශයේ වගේ පර්වතයක් පෙරලිගෙන එනවා මිනිස්සුයෝ යට කරගෙන ඉන්නේ මට නම් තේරෙන්නේ නැහැ රජතුමනි මොනවරි කරන්නට කියලා කියනවා ඊට පස්සේ බටහිරිනුත් එනවා දැන් මේ තියෙන්නේ හරියට අර කෑම පාර්සලයක් පාර්සල් කරනවා වගේ හතර වැත්තේම පර්වත හතරක් මෙහෙම පෙරලීගෙන එනවා. ඊට පෙරලීගෙන එනකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඒව රූපේතේ මහරජ මහති මහබ්බයි රජතුමනි මෙච්චර මහත් බය. ඒ කියන්නේ හිතාගන්නවත් විදිහක් නැහැ. මේ වගේ මහා බයක් පැමිණෙනකොට සමුප්පන්නේ ධාරුණේ දරුණු බයක් පැමිණෙන කල්ලි මනුස්සක්ඛයේ දුර්ලභේ මනුස්සත්තේ කිමස්ස කරණිය දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණ ඔබ දැන් මොකද්ද දැන් කරන්නේ දැන් මොකද්ද කරන්නේ කියලා ඇහුවා කිව්වා ඒව රූපේ මේ බන්තේ මහති මහබ්බය සමුප්පන්නේ රජතුමනි මේ විදිහට මහත් වූ බයක් නම් ඇවිල්ලා තියෙන්නේ දරුණු මනුස් බයක් නම් ඇවිල්ලා තියෙන්නේ මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණ මම මොනවා කරන්නද අඤ්ඤත්‍ර ධම්මචර්යා ධර්මයේ හැසිරීමේ හැර සමචර්යා යහපතේ හැසිරීම හැර කුසල කිරියා කුසල් කරනවා හැර පුණ්‍ය කිරියා පින් කරනවා හැර මොකක් කරන්නද කියලා ඇහුවා ආරෝචේමි වෝතේ මහරජ ඔබට නම් කියන්න සිද්ධ වෙනවා රජතුමනි පතිවේදයාමි කෝතේ මහරජ ඔබට දන්වන්න මට සිද්ධ වෙනවා අදිවත්තාන්තිකෝ තම් මහරජ ජරා මරණ අර පර්වත හතරක් පෙරලීගෙන එනවා කියලා කිව්වේ ජරා මරණ ටික තමයි ඉන්නේ මේ සූත්‍රේ නම පබ්බතුූපම සූත්‍රේ සංයුත් නිකායේ තියෙන ජරා මරණ තමයි ওই විදිහට පෙරලීගෙන එන්නේ අදිවත්ත මානේචතේ මහරජ ජරා මරණේ කිමස්ස කරණිය ජරා මරණ ওই විදිහට වේගෙන් තමා කරා යෙද්දී මොකද්ද දැන් කරන්නේ කියලා ඇහුවා
මනුස්සයාට දැන් මේ පහුගිය කාලේ ඇවිල්ලා කරදර කංකටලු ඇවිල්ලා මේ මනුස්සයාට දැන් ඔන්න රජෙන් කියනවා දැන් කරදරයක් නැහැ බයි වෙන්න එපා සමතකටපත් වෙලා කියලා. දැන් ප්‍රශ්නේ ඉවරයි. මේ ප්‍රශ්නේ කෙසේ වෙතත් ඉවර වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි වයසට යන එකයි මරණ එකයි. කවදා හරි මැරෙනවා. ලංකාවේ දවසට අවම 500ක්වත් ගබ්සා කරනවා. ඉතුරේ මනුස්ස ඝාතන. කොහෙන් හරි මනුස්සයා නේද මේ මැරෙන්නේ. ඉතින් කෙසේ නමුත් ජරා මරණ ඒවා පසක තැබේවා. අපි නම් යම් දවසක කවදා හරි මැරෙනවා. කොයි විදියට හරි මැරෙනවා. මැරෙනකොට මට මේ විසඳන්න මට කසා කරගන්න උවමනාව තිබ්බේ මේ දේශනාවේ. දැන් කියනවනේ මේවා විද්දි ධම්මචරියා, කුසලචරියා, සමචරියා, පුණ්‍යචරියා කියලා මරණයේදී ජරා මරණයේදී අර පර්වත හතරක් පෙරලිගෙන එනවා වගේ මේ ධර්මයේ හැසිරීමයි යහපතේ හැසිරීමයි කුසල් කිරීමයි පින් කිරීමයි තියෙන්නේ කියලා. ඒතර කොහොමද මේක කරගන්නේ කියන එකයි මේ මට කතා කරන්න ඕමනාව තිබ්බේ. ඇයි දැන් මරණේ පෙනිපෙනි අපි කිව්ව අපි මරන්න කවුරු හරි කඩුවක් උසගෙන එනකොට ඒ වෙලාවේ කොහොමද ධර්මචර්යාව? ඒ වෙලාවේ කොහොමද කුසලචර්යාව? ඒ වෙලාවේ කොහොමද පින් කරන එක? අර ඒ ඩිංගිත්තට ඊටවසේ දැන් මෙතන බෝම්බයක් පුපුරයි කියලා හිතෙනවා. එදුට ඒ වෙලාවට කොහොමද ධර්මචර්යාව? යහපතේ හැසිරීම, කුසල් කිරීම, පින් කිරීම කොහොමද ওই වෙලාවට යොදාගන්නේ? ආහනේ ඒකයි මට කියන්න උපනවුනේ. මේ සූත්‍ර දේශනාවේ අවසානයේ තියෙනවා එක කරගන්න විදිය. මේ රජතුමා කියනවා අදිවත්තමානේච මේ බහන්තේ ජරා මරණී කිමස්ස කරණියං. ජරා මරණ නම් ওই විදියට පර්වත හතරක් විදියට එන්නේ මොනවා කරන්නද? අඤ්ඤත්‍ර ධර්මචරියා ධර්මයේ හැසිරෙනවා හැරෙන්න, සමචරියා යහපතේ හැසිරෙනවා හැරෙන්න, කුසල කිරියා කුසල් කරනවා හැරෙන්න, පුණ්‍ය කිරියා පින් කරනවා හැරෙන්න වෙන මොනවා නම් කරන්නද? යානි තානි බන්තේ රඤ්ඤං කත්ත්‍යානම් මුද්දාව සිත්තානම් ඉස්සර මද මත්තානම් කාම ගේද පරි යුට්ඨිතානම් කියනවා. කාම සම්පත් වලින් වැසී යට වී සිටින මේ ජනපදයන් අල්ලාගෙන හිටින මහා ඉසුරුමත් රජෙක් වුණ මට ඉන්නවා ඇත්තු. ඕන යුද්ධයකට යවන්න පුළුවන් ඇත්තු ඉන්නවා. ඔය කොසෝ රජුරුමනේ ඇතු 400-500ක් යොදවලා අහද්‍රස දාන දුන්නේ. ඇත් පවුරක් යවන්න පුළුවන්. එහෙම මට තියෙනවා කිව්ව ඇත්තු. නමුත් ස්වාමිනි තේ සම්පි බන්තේ හත්ති යුද්ධානම් නත්ති ගති නත්ති විසයෝ අදිවත්තමානේ ජරා මරණේ. ජරා මරණ එනකොට ඇත්තුන්ගෙන් වැඩන්නේ. ඊට පස්සේ තියෙනවා රජවරුන්ට තියෙනවා අශ්ව යුද්ධ. අශ්වයන්ගෙන් යුද්ධ කරනවා. එතකොට අශ්වයෝ යුද්ධයට එද්දි ඒත් වැඩක් නැහැ. අශ්වයෝ කොච්චර හිටියත් වැඩක් නැහැ. රථ යුද්ධ තියෙනවා. රථ තියෙනවා යුද්ධයට ගන්න වැඩක් නැහැ. ඊළඟට තියෙනවා පත්ති යුද්ධාන භවන්ති. පත්ති යුද්ධ තියෙනවා. ඒ කියලා කියන්නේ පාබල සේනාව. තේ සම්පි බන්තේ පත්ති යුද්ධාන නත්ති ගති. අනේ ස්වාමිනී වැඩන්නේ දැන් සේනාව. සාන්තිකෝ පන බන්ති ඉමස්මින් රාජකුලේ මාත්‍තිකෝ මහා මාත්තා යේ පවෝති ආගතේ පච්චත්තිකේ මන්තිහි බේදෝතින්ති. කුමන්ත්‍රණ යුද්ධ කියලා එකක් තියෙනවා. රජවරු කරන යුද්ධ අතර එකක් තියෙනවා කුමන්ත්‍රණ යුද්ධ. කුමන්ත්‍රණ යුද්ධ කියලා කියන්නේ මේ හිමීට සතුරා අතරට පැනලා සතුරු අතර ඉඳලා එක එක කතා ඇති කරලා ඒ අතරින් බිඳවනවා. ඉස්සර තිබ යුද්ධයක්. මේක නෙවෙයි දැන් මේ ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තියෙන මේ මන්ත්‍රණ යුද්ධ. මේ ඔක්කොම යුද්ධ මතවාද හදලා තැන් තැන් වලින් කතා අවසලා දැන් පහුගිය දවස්වල අර මේ මිනිස්සු ගහගත්තා කඩවල් ගිනි තියාගත්තා කියලා පස්සේ හොයාගෙන යනකොට නිකම් මේ බයික් වලින් ඇවිල්ලා කොහේ හරින් ආපු පිරිසක් ගහලා යනවා. ගමේ ඉන්න අහිංසක කොල්ලෝ ටික අහු වෙනවා.
පව් බේද බින්න ඇති කරනවා. මේ ඉතින් මේ ඉස්සර ඉඳලා මාපු මිනිස්සු කා කොටවන ක්‍රම. මේ ඒ ක්‍රමයට කියන්නේ තේ සම්පිබන්තේ මන්ත යුද්ධානම් මන්ත යුද්ධ. ඒ කියන්නේ කතා බහ කරලා මේ කල්ලි හදලා ඇතුලෙම කුමන්ත්‍රණය කරලා ඒ පිරිසම බිඳෙන්න හදනවා. සිංහල සිංහලමය ආගම් වශයෙන් ජාති කුල මල ભેද වශයෙන් මිනිස්සු අතරින්ම වචන හදලා බිඳවන්න හදනවා. එහෙමත් යුද්ධ කරලා තිනු ඉස්සර. එහෙම වුණාට පස්සේ ඒ රටේ යුද්ධ ශක්තිය අර එකමුතු වෙලා ඉන්න ශක්තිය නැති වෙලා යනවා. ඒවත් වැඩන්නේ නැකෝ මරණේ ඉදිරි. මොන කුමන්ත්‍රණය කළා මොන පාර්ලිමේන්තු සාකච්ඡා තිබ්බත් වැඩන්නේ නැහැ කිව්වා ජරා මරණ ඉදිරි ඉන්න. ඊට පස්සේ තියෙනවා සංවිජ්ජහන්ති ගෝ පනබන්ති ඉමස්මින් රාජකුලී පහූතං හිරඤ්ඤ සුවන්නං භූමි ගතංචේව වේහාස වේහාසට්ඨංච. පොළොවෙත් උඩත් තියෙනවා මහා ගොඩාක් රන් රිදී මුතුමැණි. සමහර යුද්ධ කැරලි ආවට පස්සේ සල්ලි වලින් පුළුවන්කෝ විසඳන්න. ගාන දීලා මේ ඉස්සර දිවිලා තියෙනවා මේ කොසරජ්ජරුව කියන්නේ. මේ පුළුවන් කියනවා ධනේන උපලාපේතුන් ධනෙන් රවට්ටලා යුද්ධෙ මේ පරාජයට පත් කරන්න පුළුවන්. අපේ දුර්ගම රජුරෝ එකක් කළා එහෙම. ඒ තමයි එක එලාර රජුරුවන්ගේ එක සෙම්පතිය කියන ඒ සෙම්පතිය හැම වෙලාවෙම මේ විහාර මහදේවි ගැනමයි කල්පනාව. ඊට පස්සේ විහාර මහදේවි ගැනම කල්පනාව තියෙනකොට එයා ඉන්න තැන වෙනම විහාර මහදේවි රූපයක් ඇඳගෙන එයා වෙනම ඒ දෙමළ වෙනම එකක් එතන අර යුද්ධය ඇසේ. ඊට පස්සේ ඒ එයාගේ බලකොටුව කඩන්න එනකොට විහාර මහදේවි ගියා ඉස්සරහට. ඉතින් අර දෙමළට විහාර මහදේවි දැක්කට පස්සේ යුද්ධය තමතකුණා. ඒ අතරේ කවුද ඇවිල්ලා බෙල්ල කපලා ගියා. වෙච්චි දේවල්. ඒ කියන්නේ අරයාගේ හිතේ තියෙන බැඳීම අර විහාර මහදේවි. ඉතින් ඒක ඉස්සරහට දාලා ඒ යුද්ධ ජය ගත්තා. ඒවා ක්‍රම. ඉතින් ඒ වගේ දැන් අපේ ලංකාවෙත් එහෙම යුද්ධ වුණා. දැන් මේ කොහෙද සිංහරාජ වනාන්තරයේ ඉස්සර සුද්ධු ඇවිල්ලා කපලා තියෙනවා. අර ලොකු බැකෝ ගෙනල්ලා ගස් කපනකොට පෙරලනකොට අර ගමේ මිනිස්සු ඔක්කොම ගිහිල්ලා දරුවෝ වඩාගෙන මේ අර බැකෝ එක දිහා බලාගෙන ඉන්නවා. අර ගස් කපනවා පේන්නේ නැහැ. ඒ කවදාවත් මේ දැකලා නැහනේ. දැන් අද වුණත් බැකෝයකින් වැඩ කරනකොට මිනිස්සු ළඟට වෙලා බලාගෙන ඉන්නවද නැද්ද? ආර මහා පස්කුණ්ඩි ගන්නවා, ගල් පෙරලනවා, ඊළඟට ගස් කඩාගෙන වැටෙනවා. එතකොට අමතකයි අපේ සම්පත නැති වෙනවා කියලා. ඒ වගේ ඉස්සර ධනේ දීලා ඒ ධනෙන් පුළුවන් කියනවා මේ එන සතුරා මේ වෙනස් කරවන්න. ඒකට කියනවා ධන යුද්ධ කියලා. ඒකට කියනවා ධන යුද්ධ කියලා. එක එක ක්‍රම ඉස්සර තිබිලා තියෙන යුද්ධ ක්‍රම. දැන් ඔය මහා උම්මංග ජාතකේ මේ ඉස්සර තිබ්බ යුද්ධ ක්‍රම ගැන කියන්නේ මේ උම්මංග ජාතකේ අටලොස් අක්ෂෞහිණියක් බ්‍රහ්මදත්ත රජුරන්ගේ සේනාව ඇවිල්ලා වේදේහ රට වට කරනකොට ඊට පස්සේ ධර්ම යුද්ධයක් කියලා එකක් ආරම්භ කළානේ. ධර්ම යුද්ධය කියන්නේ කාගේ හරි පිරිසක් කාට හරි යටත් වුණොත් එහෙම ඒ පිරිස පරාදයි. කතා බහ කරලා ඒ එයාලගේ වාද ප්‍රතිවාද කියලා මේ සංසන්දනය කරලා යටත් වුණොත් ඉවරයි. ඉතින් කේවට්ටය කියලා පඬිතෙක් හිටියා බ්‍රහ්මදත්ත රජුණන් රජුරෝක බ්‍රහ්ම කේවට්ට කිව්වෝ ඒ මහෞෂධ පඬිතු ඇතුළේ ඉන්නේ. එයා තරුණයි, සාමාන්‍යයෙන් අවුරුදු 18ක විතර තරුණයෙක්නේ මහෞෂධ පඬිතුමා. ඉතකොට මහෞෂධයන් තරුණයි, කේවට්ට කියන්නේ ගොඩක් වයසක කෙනෙක්. ඔය මහෞෂධයව හරියට අනිත්‍යයට ගරු කරනවා කියලා ආරංචි. ඉතින් ඒ නිසා මම ගිය ගමන්ම ඔය මහෞෂධ මට වඳිනවා. වැඳ ගමන්ම මම කෑ ගහනවා, මෙන්න මේකා මන් ළඟ ධන ගැහුවා තොපි වැරදී කියලා. මහෞෂධ පඬිතුමාගේ ඥානෙ මහෞෂධ පඬිතුමා යන ගමන් අෂ්ටවංක මාණික්ක අරගෙන ගියා. අෂ්ටවංක මාණික්ක අරගෙන ගිහිල්ලා
මේ මහ අර වේදිකාවට නැඟලා අර කේවට්ටේ අර පැත්තෙන් කේවට්ට එනවා. එනකොට මහෞෂධ පඬිතුමත් හිනා වෙලා ඉන්නවා. ඊට පස්සේ වැන්දේ නැහැ. ඊට පස්සේ මහෞෂධ පඬිතුමාට කේවට්ටය කිව්වා, "ඈ පුත්‍රය, මේ මා වාගේ කෙනෙකුට ගරු සත්කාර කරන්නේ නැද්ද? අනේ ඔබතුමාට ඉතින් මම මේ මේ ගෙනාව තෑග්ගකුත් දෙනවා" කියලා හිමීට මැණික පෙන්නුවා. මේක ඔබතුමාට ගෙන ඒ අෂ්ටමක මාණික්‍යයන් බැබ්බෙලෙනවා. ඇතුලේ මේ නැමි අටක සිදුරක් තියෙනවා. ඊට පස්සේ ඒ මැණික මෙහෙම දෙන ගමන් අරයට අරය දැන් කෑදර වුණා. දැන් අර ධර්ම යුද්ධෙත් අමතකයි. කේවට්ටයාට කේවට්ටය මැණික දැක්ක ගමන් වෙනස් වුණානි. දැන් මේ තියෙනවා ඉස්සර ක්‍රමයක් තමයි ධනෙන් ඒ සතර පරාජයටපත් කරන. දැන් අපේ ලංකාවම යට වුණේ පිටරටවල වලට ධන යුද්ධ එන්නේ. යුද්ධයක් කළා තියෙන්නේ සල්ලි පෙන්න පෙන්න රට අරගෙන. දැන් ওই පහුගිය දවස්වල මැරිච්චි උන් සල්ලි පෙන්න පෙන්න උන්ගේ ජීවිත ටික බෙලි දුන්නේ සල්ලි වලට. ඊට පස්සේ දැන් මොකද කරේ? මහෞෂධ පඬිතුමා අර මැණිකාර කේවට්ටයට දුන්නා. ඒ දෙන්නා කේවට්ටය මැණික අල්ලන්න හදනකොටම හිමීට ඇඟිල්ල පාත් කරලා මැණික දැම්ම බිමට. අර මැණික කැරකිල්ල හිමීට මහෞෂධ පඬිතුමාගේ කකුල් පාදයේ ළඟටම ආවා. මැණික ගන්න පාත් වුණා කේවට්ටය. ඊට පස්සේ මොකද කළේ? මහෞෂධ පඬිතුමා ඉලන්දාරියානේ, තරුණයිනේ, කේවට්ටය නාගේනේ. ඊවසේ අර උර දෙකට මේ අත් දෙක තියාගෙන මූණ බිම ඉලුවා. "අනේ වඳින්න එපා, වඳින්න එපා, වඳින්න එපා. මං වාගේ පොඩි එක්කුට වඳින්න එපා, වඳින්න එපා. මේ කේවට්ට මට වඳිනවා" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුගේ අයියෝ අපි පරාජයටපත් වුණා කියලා එහෙම පැනලා ගියා. ඒ කාලේ තිබ්බ යුද්ධ ක්‍රම. ඉතින් කියනවා රජ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ යුද්ධ තියෙන ඔය වගේ ධනෙන් ඒවා කිසි දෙයකින් වැඩන්නේ ජරා මරණෙදී. අපි කවදා හරි මැරිලා යනවනේ. අපි කියනකො මොන මොන ක්‍රමෙන් මොන ආරක්ෂාව දාගෙන හිටියත් මැරිලා යනවනේ. අපි අපිට පිරිත් නූල් දාගන්න පුළුවන්, යන්ත්‍ර දාගන්න පුළුවන්, ගේ මුල්ලේ හතර කොනේ වලිලා ගන්න පුළුවන්, මොන මොන හරි කරන්න පුළුවන්. නමුත් මැරෙනවනේ. එකෙක් කියන්න ඔය ආරක්ෂාවල් දාගෙන ඉඳලා මේ තාක් නිරුපද්‍රිතව ඒ තමන්ගේ තියෙන ආයුෂත් ඉක්මවලා දීර්ඝායුෂ සම්පත්තිය විඳිමින් අවුරුදු 100 ගණන් 200 ගණන් හිටපු චරිතයක් කියන්නකෝ. නෑ, මොන ආරක්ෂාව දාගෙන හිටියත් මැරෙන කෙනා මැරිලාම යනවා. වයසට යනවා, වයසට ගිහිල්ලා මැරිලා යනවා. ඊට පස්සේ කියනවා, "ස්වාමීනි, මට නම් තේරෙන්නේ ජරා මරණ දෙක එනකොට, අපි කරා මරණය එනකොට ධම්මචර්යාව, සමචර්යාව, කුසල කිරියාව, පුණ්‍ය කිරියාව තමයි තියෙන්නේ. පින් කරන එකයි, කුසල් කරන එකයි, යහපතේ හැසිරෙන එකයි, ධර්මයේ හැසිරෙන එකයි තමයි තියෙන්නේ" කිව්වා. දැන් මේ බලනකො මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිටනේම පිං කරමු කරනවා කියලා මේ කියන්නේ මරණේ ඉදිරි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ මේ දහම් කතාව ආරම්භ කළේ මෙතනදී. කෙලින්ම ඉස්සල්ලාම කතාව පටන් ගත්තේ භාග්‍යවතුන් වහන්සේ. "එහෙනම් පිං කරන්න ඕනේ නැහැ රජතුමනි, ඔබට බුදු කෙනෙකුත් මුණ ගැහලා ඉන්න වෙලාවේ දැන් නිවන් දකින්න." එහෙම නැහැ පින්වත්නි, මේවට එක එක්කෙනාට එක එක කුසල ශක්තිය තියෙන්න ඕන. එක බණ පදයෙන් නිවන් දැකපු යුගී අවසන් වෙලා ගියා. ඉතින් කොසව රජුරවන්ට කියනවා පින් කරන එක තමයි තියෙන්නේ මරණ ඉදිරි. "ඒව මෙතම් මහරජා, ඒව මෙතම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා." "ඒක ඇත්ත, ඒක ඇත්ත රජතුමනි. අදිවත්තමානේ චතේ ජරා මරණේ, මා ජරා මරණ දෙක අර පර්වත පෙරලීගෙන එනවා වගේ තමන් වටින් එද්දී කිමස්ස කරණියන් කුමං කරන්නද? අඤ්ඤත්‍ර ධර්මචරියා ධර්මයේ හැසිරෙනව හැර, සමචරියා යහපතේ හැසිරෙනව හැර, කුසල කිරියා කුසල් කරනව හැර, පුණ්‍ය කිරියා පින් කරනව හැර. ඉදමෝච භගවා ඉදං වත්වා සුගතු අතාපරං ඒතද වූච සත්තා." බුදුරජාන් වහන්සේ මේ විදිහටත් වදාලා. ඒ තමයි, "යථාපි සීලා විපුලා නමං නභං ආහච්ච පබ්බතා." අහස වගේ මහා පර්වත පෙරලීගෙන එනකොට සමන්තානු පරියෙයුන්
නිප්පෝටෙන්තා චතුද්දිසා හතර පැත්තේම පෙරලිගෙන එනකොට පර්වත ඒවන් ජරාච මච්චූච මේ විදිහට ජරා මරණ අදිවත්තන්ති පානිනෝ මේ ප්‍රාණීන් කරා ඉද්දි කත්තියේ බ්‍රහ්මණේ වෙස්සේ සුද්ධේ චණ්ඩාල පුක්කුසේ ශාස්ත්‍රීය බ්‍රහ්මණ වයිසේ සුද්‍ර ඊළඟ පුක්කුස කියන්නේ වැදි කුලේ ඒ වාගේ අයට ඒ කියන්නේ ජරා මරණ ඉද්දි සිංහලයාටත් මුස්ලිම් කාරයාටත් දෙමළාටත් කාටත් සුද්දාටත් කාටත් ජරා මරණ වලින් නම් ගැලවිල්ලක් නැහැ. මේ මහ පොළොව බෙදාගෙන මේ කෑලි කඩා ගන්න ඇදුවට ජරා මරණ වලින් නම් බේරිලක් නැහැ. කිසි කෙනෙකුට බේරෙන්න බෑ. න තත්තහත්ති නම් භූමී න රථානම් මොන මොන සේනාව තිබ්බත් ජරා මරණ වලින් ගැලවෙන්න බෑ. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ. ඒ නිසා නුවණින් යුක්ත කෙනා මේ විදිහට තමයි කටයුතු කරන්න කියනවා. කොහොමද මම කිව්වේ දැන් මේ මරණය තමන්ට පෙනිපෙනී ධර්මචර්යාවේ සමචර්යාවේ පින් කුසල් වල හැසිරෙන්න ඕනේ කියලා. කොහොමද මේක කරන්නේ? මෙන්න ක්‍රමේ. බුද්ධේ ධම්මේ ච සංඝේ ච ධීරෝ සද්දන් නිවේසේ. බුදුරජාන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ශ්‍රද්ධාව හිතේ තියාගන්නවා. ඔන්න කඩුවක් උසාගෙන එන මේනකොට දැන් මේ මොහොතේ මම මැරෙයි කියලා හිතෙනකොට ශ්‍රද්ධාව තමයි ඉස්සරහට ගන්න ඕන. අපි උසා ගන්න තියෙන ආයුධය ඒක. යෝ ධම්මචාරී කායේන වාචාය උදචේතසා. කයෙන් වචනෙන් කරපු චේතනාව මුල් කරගෙන කරපු යහපත් දේවල් ගන්න ඕන. ඉදේව නම් පසංසන්ති පිච්ච සග්ගේ පමෝදති. අන්නේ කෙනා නම් මැරිච්ච ගමන් දිව්‍යලෝක කියනවා. මෙන්න මැරිලා දිව්‍යලෝක කියන එක. මරණය ඉදිරියේ හිත හදාගන්නේ කොහොමද කියලා. මරණය ඉදිරියේ කොහොමද සිහි කරගන්නේ කියලා. දැන් මොනවහරි කරදරයක් ආවොත් දැන් මම මැරෙයි කියලා හිතනකොට කොහොමද ඒ වෙලාවට හිතන්නේ මේක කියන එක. පින්වතුනි මම ඒකට සිද්ධියක් කියන්නම්. දැන් මේ කාරණාව සුළුපටු දෙයක් නෙවෙයි. අපි කාටත් මරණය එනවා කොයි වෙලාවේද කොතනද කියලා දන්නේ. ඒ මරණයේ එද්දී කොහොමද තුනුරුවන් සිහි කරන්නේ? කොහොමද තමන් කරපු හොඳ දේවල් සිහි කරන්නේ? ඔන්න කතාවක්. මේක ලංකාවේ විච දෙයක්. කැප්පැටිපොල අධිකාරම රාජද්‍රෝහියෙක් කියලා අල්ලගත්තා. මෙයා මොකද කළේ? ලංකාව මේ එක්සේසත් කරන්න ඕන කියලා මෙයා කොමාරි සුද්දුන්ගේ පැත්තේ ඉඳලා සුද්දුතික පන්නලා සිංහලයන්ට එකතු වුණානේ. සිංහලයන්ට එකතු වුණාට පස්සේ මෙයා අල්ලගත්තා අපහු රාජද්‍රෝහි කියලා. අල්ලගෙන මෙයා අත් දෙක බැඳගෙන මෙයා යද්දී මෙයා හිස ගසා දාන්න යද්දී මිනිස්සුන්ට කිව්වා මගේ ජටාව මගේ මේ ඉන පටියද ජටාවද මම මත හරියට මතක නැහැ මේක සුද්ධ කරලා මේක සෝදලා අරන් වරින් ඉක්මනට. එතකොට උන මිනිස්සු ගිල්ල තාම ඉක්මනට මේක සෝදලා අරන් ආවා. කිව්වා ඕක මං වෙනුවෙන් දලදා හඳුරන්න පූජා කරපන්. මරණය කරා යද්දී දැන් බලන්න ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනියනකොට පන්සලක් ළඟින් යද්දි බෝධියට චෛත්‍යයට අත් දෙක එකතු වෙනවද කියලා බලන්න. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනියද්දි මට මතකයි ඉස්සර ගම්වල ලෙඩා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තුවායකින් ඔළුව වහගෙන කවුරු හරි වත්තම් කරගෙන තමයි ඉස්පිරිතාලේ යන්නේ. අද කාලේ ත්‍රිවිල් එකකින් වාහනකින් යනවා. ඔය යනකොට ලෙඩා අර විවුලන අත් දෙක එකතු කරලා චෛත්‍යයකට බෝධියකට වඳිනවද කියලා බලන්න. ලෙඩා අයද්දින් ආච්චි අම්මලානම් ඔය ගොඩාක් ආච්චි අම්මලාගේ ඉනේ චීත්තේ මුල්ලේ රුපියල් 10ක් 80ක් ගොලි කොල්ලා තියෙනවා. ඉස්පිරිතාලේ යද්දී දැන් මේ ලෙඩා යද්දී පන්සල ළඟ පොඩ්ඩක් නතර කරලා පින් කැටීට කීයක් හරි දාපන් කියලා කෙනෙක් පෙන්නන්න.
පිම්බගෙන යන්නේ. පිම්බගෙන යන්නේ ලෙඩා බේරගන්න ඕන කියලා ගිහිලා පැයක් ඉන්නවා දොස්තර එනකල් අතන. ඒක අපිටත් වෙලා තියෙන දවසක් මටත් සර්පෙක් කාලා. ඒ ඉස්පිරිතාලෙ ගියා සර්පයා පැයක් බැලුවා. මම පැයක් ඉඳගෙන හිටියා. විසගෝරකෙන් නම් කෑවේ මම මැරිලා. ඊට පස්සේ දැන් බලන්න අර මරණයට යද්දි දළදා හඳුරන්ට වස්තරේ පූජා කළා. මේ සිංහල විනිහ අපේ. ඊට පස්සේ මොකද කළේ? මේ මරන්න හදනට කිව්වා මට මේ ඉනේ පොතක් තියෙනවා ගන්න දීපන්. ගත්තා. තුනුරුවන් සී කළා. ධම්මපදේ පොත චූටි පොත තිබ්බේ. ධම්මපදේ ගාථාවක් කිව්වා. දළදා හාමුදුරුවෝ සිටින දිසාවට වැන්දා. තුනුරුවන්ට මගේ ජීවිතේ බාරයි කිව්වා. මරණය ඉදිරියේ බෙල්ල තිබ්බා. අර ගහලයක් ගැහුවා. කර්මය කියන්නේ බෙල්ලේ භාගයේ කැපුණේ. ඒ බෙල්ලේ භාගයක් කැපිලා ඔළුව උස්ස දැන් කැපුලා ඉවරුණාට පස්සේ ඔළුව උස්සලා කිව්වා බල බෙල්ලේ මෙතෙන්ට ගහ කිව්වා. මෙතෙන්ට හරියට ගහපන් කිව්වා. මේ බෙල්ලේ කෑල්ලක් කැපිලා තියෙද්දී මේ සිංහල මිනිහා කොහොමද? ඊට පස්සේ දෙවෙනි පාර ගැහුවා. සුද්ධෝ මෙයාගේ ඔළුව අරන් ගියා. මිනිස්සෙක් කොහොමද මෙහෙම නිර්භීත වෙන්නේ කියලා. ඇයි නිර්භීත වුනේ? තුනුරුවන් සරණ නිසා. තුනුරුවන් සරණ නිසා. සරණ කියන්නේ බය නැති කරනවා. ඊට පස්සේ පිටරට ගිහිල්ලා පරිශන පවත්තලා හිස් කබල ආපහු ලංකාවට ගෙන්න ගත්තා. ඒක තැන්පත් කරලා තමයි දළදා මාලිගාව ඉස්සරහා අර කුළුණක් දාලා තියෙන දැකලා තිනවනේ. ඒකයි පුදුම දේවල් මරණේ ඉදිරියේ. දැන් බලන්න දැන් ළමයි කට්ටිය ඔක්කොම බයයි. ළමයි ස්කූලේ යවනකොට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. උදේ කට්ටිය එකතු වෙලා තුනුරුවන් වැඳලා ළමයාගේ ඔළුවට අත තියලා තුනුරුවන් සරණින් ආරක්ෂාව වේවා කියලා. කෝ අමුතු බයක් එක්ක අර කපපු පණුවා වගේ දඟලා දඟලා ඉන්නවා මිසක්කා සරණක් නැහැ. වාහනයකට නගිනකොට පුරුදු වෙලා තියෙන්න ඕන තුනුරුවන් සීකරන එක. එක්කෝ ඉතිවිසෝ ගාථාව, සුවක්කාතෝ ගාථාව, සුපටිපන්නෝ ගාථාව සීකරන්න ඕන. පුරුදු වෙන්න, පුරුදු වෙන එක නේනම් මරණ ඉදිරියේ එන්නේ. මරණී ඉදිරියේ ඉන්නේ ඒකනේ. අර කුරුණෑගල අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා නිතර කියන වචන ටිකක් තිබ්බා. ඒ තමයි හාඳුරුනේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරත්නයේ සරණ ගියා. මම නම් දේවාලයක නම් ගිහිල්ලා නැහැ. මං තුනුරුවන් සරණ ගියේ උපාසිකාවක් කී කියාවයි ඉන්නේ. මටත් මතකයි ඔක කියනවා. මුන්ද අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියා. මුන්දටම අසනීප වුණා. එක පෝරම කෑ ගහලා මෙයා කිව්වා මම් දේවාලයක ගිය කෙනෙක් නෙවෙයි, මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්, ධර්මයේ සරණ ගිය කෙනෙක්, සංඝයා සරණ ගිය කෙනෙක්, මම තුනුරුවන් සරණ ගිය උපාසිකාවක් කියලා දෙවනක් වෙන්න ගිව්වා. මේ සීලයි කට්ටි ඔක්කොම දුවගෙන යනකොට මැරිලා. අන්න මරණ. අන්න මරණ. තුනුරුවා අනේ ඒ කාරණාව නම් මම ගත්ත වටිනාම කාරණාව තමයි අර නිතර සිහි කර කර හිටියා කලින්. ඒ වගේ තමයි මේ තමන්ගේ ජීවිතේ තුනුරුවන් සිහි කර වාහනේට නැගෙනකොට තුනුරුවන් සිහි කරන එක, රැයට නිදා ගන්නකොට මහා සෑය රුවන්වැලි සෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ සිහි කරලා ඊට පස්සේ ජීවිතේ තුනුරුවන්ට බාරයි 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 කියලා සිහි කරලා තමන් කරපු පින් සිහි කරලා නිදාගන්න යන්න ඕන. එතකොට හැමදාම ඔළු කොට්ටේට ඔළුව තියෙනකොට මම මේ ටික කළේ නෑනේ කියන දැනට මතක් වෙන්න ඕන. ගේන් එළියට යනකොට තුනුරුවන් සිහි වෙන්න ඕන.
වාහනේ අතට ගන්නකොට වාහනේ පිටත් වෙනකොට තුනුරුවන් සී වෙන්න ඕනේ. එක්කෝ යේ බ්‍රහ්මනා වේදගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමතු බුද්ධාන නමතු බෝධිය නමෝ විමුත්තා නමෝ විමුත්තිය. මෝරපිරිතේ ගාථාව. දුටු ගැමුණු රජුරෝ නිතර ගියේ බුද්ධෝ ත්‍රිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝ නොද. දුටුගැම රජුරුවන්ගේ ශරීරයට එක ඊතලයක් වැදිලා නැහැ. තුනුරුවන් සීකර කර ගිහිල්ලා. මේ ජීවිතයේ ආරක්ෂාව පසෙක තැබේවා. ඒ කැපෙට බල මැරුණානේ. පරලොව අවසාන මොහොතේ සීකලි තුනුරුවන්. හොරු 500ක් හොරකමකට අහු වෙලා දුවගෙන ආවා. දුවගෙන එනකොට මේ ඔක්කොම පිටිපස්සෙන් පන්නන රාජ්‍ය පුරුෂයෝ අපි ස්වාමීන් වහන්සේ නම සක්මන් කර කර ඉන්නවා ලෙනක කැලි. ඊට පස්සේ කිව්වා මොකද කරන්න කියලා. අනේ ස්වාමීනි අපිව බේරා ගන්න කිව්වා. එහෙනම් උඹලා පන්සිල් ගනින්නලා කියලා තුනුරුවන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා මේ ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණි දීලා පන්සිල් දුන්නා. පන්සිල් දීලා ඉවර වෙනකොටම වටකලා 500 ගෙම බෙල්ල හාමුදුරු ඉස්සරහ පිටම කැපුවා. මැරිච්ච ගමන් සුගතියේ ඒ පිරිස තමයි ඉපදුනේ අර කපිල මාළුවා අවවිච්ච වෙලාවේ 500ක් මාර්ගඵල ලබනවානේ. ඒ පිරිස තුනුරුවන් සිහි කරලා මැරිච්ච කර්මය හේතු කරගෙන බුද්ධ ශාසනයේම මඟපල් ලැබුවානේ. පුදුමේ එකක් ඒක. ඒ නිසා බිය තැති ගැනීම එද්දි පන්සිල් සමාදන් වෙලා අද රැයට අපි මැරෙයිද දන්නේ නැහැ කියලා තුනුරුවන් ඇදලා පන්සිල් සමාදන් වෙලා ඉස්සර ආමියකට යනකොට ආමියකේ ගිහිලා ගෙදර එනකොට ගෙදර ඇවිල්ලා යනකොට අම්මලා බෝධි පූජා තියලා යවන්නේ. අපි අඳුරන පවුලක් ඒ වගේ ලොකු පහන් පූජාවක් තියලා පුතාට බෝධි පූජා තියලා යවුවා. ඊට පස්සේ පුතා යුද්ධෙදී අවසාන යුද්ධෙදී පුතාට වෙඩි වැදුණා. කොටි ළඟට ඇවිල්ලා කනටම තිබ්බ වෙඩි. ඊට පස්සේ ආ මැරිලා චාතුම් මහරජාගේ ඉපදුනේ. එයා ඒ දවසක් ඇවිල්ලා කතා කරලා තිබ්බ ඒ පවුලේ අයට. ඒ පින් දීලා තිබ්බ ඒ පින තමයි. අර එදා බෝධි පූජාව තියෙනකොට පහන් 500ක් පූජා කළා පූජාවක් තිබ්බනේ හරි සතුටින් බලා ඉඳලා. අර වෙඩි උන්දි ඇවිල්ලා ගින්දර පුපුරනකොට ගින්දර පාටට හිතට පෙනිලා තියෙන්නේ පහන් පූජාව. ඊට පස්සේ ඒක මුල් කරගෙන චාතුම් මහරජා කීවදුනා. පුදුම වැඩක්. ඊට පස්සේ යාගේ අතින් කතරගම දෙවියන්ට නිල් පාට වස්ත්‍රයක් පූජා කළා. ඉතින් අනිත් දිවිවරු කියනවලු උඹ එදා පූජා කරපු වස්ත්‍රය බුදුරජාන් වහන්සේට පූජා කළා නම් උඹව ඉන්න තැන අපිටවත් බලන්න බෑ කියලා. උඹ ඒක දෙවියෙකුට පූජා කළා කියලා. පහන් ටික බුදුන්ට පිදුවා. ඒ නිසා මරණේ ඉදිරියේ දැන් ඔබ සූදානන්ද කියලා බලන්න. මිනිසුන්ට ළඟ පොල්ලක් තියාගෙන අවි ආයුධ තියාගෙන ආරක්ෂාවට ඉන්න පුළුවන්. ඇතුලේ ආරක්ෂාව බලන්න. කාටවත් වෛර කරන්න නැතුව පලිගන්න හිත නැතුව ජාති ජාතිත් උපෙන් පලිගන්නවා කියන සිත් නැතුව කරපු පින සිහි කරලා මැරෙන්න තුනුරුවන් සිහි කරලා නමෝ බුද්ධාය කියලා. අර පුරුංචි ළමයෙක් පුරුදු දින ඉඳලා යකෙක් මේ කණ්ඩ හදනකොට නමෝ බුද්ධායනේ තුනුරුවන්නේ සිහි කළේ. එක වචනේ මොකක් හරි වචනයක් පුරුදු වෙන්න. මොකක් හරි වචනයක් පුරුදු වෙන්න. තමන් කවුරු හරි ඇදගෙන ගිහිල්ලා අද්දක පිටිපස්සට තියලා ඔළුවෙන් අල්ලලා බෙල්ල කපද්දි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න පුරුදු වෙන්න. තුනුරුවන් සිහි කරන්න. මං කුසල් කළා. ශාසනයට මේ වගේ උපකාර කළා. පින් පොතක් ලියන්න පුරුදු වෙන්න. රාත්‍රියට හැමදාම මහස් තුනුරුවන් සිහි කළා මහසෑය බෝධිය සිහි කළා වඳින්න. කරපු සීල් සිහි කරන්න කැඩිච්ච සීල් නෙමෙයි. රකින්න සීල් සිහි කරන්න. මගේ මම මෙහෙම සීල් රකින්නවා කියලා කැඩිච්ච සීල් හදා ගන්න. කැඩෙන සීල් හදා ගන්න රකින්න සීල් සිහි කරන්න. ඒ නිසා ඔය කෙටියෙන් මතක් කළේ දැන් තම තමන් බලන්න මරණ ඉදිරියේ මම සූදානන්ද. මොකද මරණේ කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. මරණේ කොයි වෙලාවෙයිද කියලා දන්නේ නැති නිසා
සූදානම හැම විටම තියෙන්න ඕන. උදේට ගෙදරින් යනකොටත්, හවසට එනකොටත්, නිදා ගන්නකොටත්, ගමනක් යනකොටත්, ළමයෙකුට සිත පතනකොටත්, බුදුන් වඳිනකොටත්, පාරේ යනකොටත්, ගහක නැගෙනකොටත්, ගහක නැංගත් තුනුරුවන් සිහි කරලා යන විදිහට. ඒ නිසා පුරුදු වෙන්න. ඉතින් අපි කාටක් ගෞතම බුද්ධ ශාසනේ තුනුරුවන් සිහි කරලා, සීලාදි ගුණ ධර්ම සිහි කරලා, අපේ ජීවිතයේ අපේ සිත මරණයේ ඉදිරි අසරණ නොවීමට මේ ඇසූ ධර්මයත්, කිව් ධර්මයත්, ධර්මානුශාසනාවෙන් රැස් වුණ පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වේවා. මෝහක්ඛයෝ